අර්ථකථනයක් තියෙනවා ආරක්ෂාව සඳහා පමණයි රාජපක්ෂවරුන්ගේ රනිල් වික්‍රමසිංහව තේරුවේ. මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. Now Rexona Sports Defense 72 hours order protection සමගින් පිරිමින් සදහාමයි. රට ගැන තියෙන විකල්පයක් විදිහට නෙමෙයි. ඒ මම හිතනවා ඔවුන් ගොඩාක් තීන්දුව తీරන ගත්තේ يعني පක්ෂයේ බලය, පක්ෂයේ අයිතිය, පක්ෂයේ උරුමය එක තැනක තියාගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණක් පුද්ගලිකව මට ඡන්දෙන්නේ නැති කියලා මම තාම විශ්වාස කරනවා. එහෙමද? ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් නී වෙනු. ඒ කියන්නේ ඔබ කියන්නේ එදා ජනාධිපතිවරණයට පෙරදා රාත්‍රියේ සල්ලි වලට മന്ത്രിවරු විකුණුණා. මම දැඩිව විශ්වාස කරනවා ඒක. කිව්වා මම මේ පිළිබඳව මේ ජනාධිපතිරාගේ දුර කාලයේ අවසන් වුණයින් පස්සේ ඍජුව කතා කරන්න. හැදිරුව දයාසිරි ජයසේකර කියලා තියෙනවා එක්තරා නෝන කෙනෙක් සිංගප්පූරුවේදීට ගිහිල්ලා උදේ ගිහිල්ලා හවස ඇවිල්ලා තියෙනවා. ඊට පහුවෙන්ද තමයි ඉල්ලාස්සීම දීලා තියෙන්නේ. තායිලන්තයේ සල්ලි ගනුදෙනු වෙලා තියෙන්නේ. ඔබට සැප්තැම්බර් 22 ජයග්‍රහණය පිළිබඳව තියෙන විශ්වාසය මොකද්ද සජිත් ප්‍රේමදාස ගැන? නිසකවම නිශ්චිතවම ඒ කියන්නේ 22 ජනාධිපති ඔහු. හරි. එක ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කොමිස් වලට අල්ලස් වලට ගත්ත බාගත්ත മന്ത്രിවරුන්ගෙන් නම් පත් වෙච්ච ජනාධිපතිවරයෙක් මේ පුටුවේ ඉන්නේ. ඇයි ඔබ මේක අල්ලස් කොමිස් වල අනේ? ඇයි මේ දුරකතනේ තියෙනවා සේව් කරගත්තු සමහර මෙසේජස්. ඒ කියන්නේ අපේ മന്ത്രിවරු හැබැයි ඔබ චෞර වලල්ලේ හිටියේ. චෞර වලල්ලක චෞරෙක් නොවී ඉන්න පුළුවන්ද? ඔබ මාතර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා මේ පොහොට්ටුවේ කණ්ඩායම් නායකයා කියලා ඔබ පල්ලෙහාට ඇදලා දාන්න ඕන කමට පවුලේ ඥාති පුත්‍රයා නිපුණ රණවකව එතෙන්ට ගෙනාවා. ඒක කලේ ඩලස්ස පල්ලෙට ඇදලා දානනේ. මම විශ්වාස කරනවා තමයි මම අවුරුදු දෙකයි මාස හතරක් ඇතුළත පහක් ඇතුළත මම හිතන ගිනස් වාර්තාවක් එක අමාත්‍යංශ හතරකට යනවා. සජිත් ප්‍රේමදාස මහත්තය දිනනවද? රනිල් වික්‍රමසිංහ මහත්තය දිනනවද? වෙන කවුරක් දිනනවද කියනට වැඩිය ශ්‍රී ලාංකීය රාජ්‍යයේ රාජ්‍ය රැක ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. මේ වෙනස්කම් කරන්න ඉහිලින් දායකත්වය. ඔබ කියන්න කැමති මාතර වමට හුරු දිස්ත්‍රික්කයක් විදියටද? එහෙම නැත්නම් මාතර රාජපක්ෂලගේ දිස්ත්‍රික්කයක් විදියටද? වෙන්වීමෙන් පස්සේ මම දිගින් දිගටම උන් ගැන මම කතා කරන තරම් මගේ කාලය සහ වචන නාස් කරන්න මම කැමති නැහැ. හොඳයි මන්ත්‍රී. මොහොතකට හිතන්න ඒ 69 ලක්ෂෙන් 140ක් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ගිහිල්ලා තියෙනවා කියලා. උපරිමෝෂෙන් ලක්ෂ 27ක් විතරනේ. 30ක් විතරයි. 30ක් විතර. මේක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යන්න පුළුවන් උපරිම දුර. පුරාගෙන ඇමරිකන් ඉලෙක්ෂන් එකේ භාෂාවෙන් කිව්වොත් ෆ්‍රන්ට් රන්නර්, ලීඩින් කැන්ඩිඩේට් කියලා කිව්වොත් ඉතාම පැහැදිලි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතින් ඉන්නේ. මිලියන 4කට වඩා දුරින් ඉන්නේ නැහැ හැම කෙනෙක්. සජිත් ලක්ෂ 70කුත් එක ඡන්දයක් ගන්නවා නම් ඔහුගේ පදනම මොකක්ද? මෙතන සම්දානයක් වටා ගොඩනැගිච්ච විශාල පිරිසක් ඉන්නෝනේ දැන්. ඔව්. ඒ අපේ වගකීම කියලා මේ කාර්යයේ වගකීම අපි අහන්න මෙන්න මෙහෙම පදනමක් මත දැන් ඔබ කිව්වා ඔය ගිය වතාවේ හම්බෙච්ච ප්‍රමාණය තියෙනවා ඊට පස්සේ මේ ප්‍රමාණ වලින් එකතු වෙනවා කියලා. ඔව්. ඒක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන සුවිශේෂත්වයක්. ඔහු අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම වෙලාවෙම නොම්බර් විතරක් දිහා බලන ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔහු ඔහුගේ සංඛ්‍යාලේඛන විතරක් දිහා බලන කෙනෙක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ සංඛ්‍යාලේඛනට පිටිපස්සේ ඉන්න මිනිසු දිහා බලනවා. ඒ සංවේදිකම තියෙනවා. අරගලේ අපේක්ෂා කරපු සිස්ටම් චේන්ජ් එක සජිත්ගේ ආණ්ඩුව තුල තියෙනවා කියන කාරණාව ඔප්පු කරන්නේ කොහමද? අරගලෙන් උනේ තිබ්බ සිස්ටම් එකක් නැති වෙච්ච කෙනෙක්. ගෝඨාභයතරන්වත් සිස්ටම්ස් ගැන විශ්වාසය නැති වෙච්ච කෙනෙක්ට අරගලයේ විසින් නායකත්වය බාර දීපු කෙනා අවසාන වශයෙන් සිද්ධ වෙලා මේ රටේ ওই සිස්ටම් කියලා කියන එක හැදෙන්න කරුණු දෙකක් උඩ. එකක් නීති ආධිපත්‍ය තහවුරු වෙන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්නට ඕනේ. ප්‍රතිපත්ති සම්පාදකයා චෞරික් නොවී ඉන්නට ඕනේ. මම නැවත පොහොට්ටුවට යනවා කියලා කවදා හරි දවසක ඩලස්ට හිතේවිද? මම චමුදිත එහෙම මේ රෑ හීනයක් දැකලා උදේ දේශපාලන තීන්දුව ගන්න මිනිහක් නෙමෙයි.